Wide Angle Productions is the creative force behind Channel C. අද අපි අල්ලගත්ත අමාරුවෙම කවුරුත් දන්න නම කියන්න ඕනේ නැති රංගන ශිල්පිනිය. නම කියන්නද? කියන්නේ ඉතින්. හොඳයි, ගායත්‍රි ඩයස්. ඉතින් ගායත්‍රි, මේ දවස්වල නිතර ටෙලි නාට්‍යවල අපිට දකින්න ලැබෙනවා. විශිචරිතය පහුගිය දවස්වල නිමා වුණු ටෙලි නාට්‍යවල තිබියා. ඔව්, ඇත්තටම මේ ටෙලි ඩ්‍රාමා ගොඩක් කළා පහුගිය කාලේ. පිනි ටෙලි නාට්‍ය ගොඩක් පොපියුලර් වුණා පහුගිය දවස්වල. ඉතින් ඒ වගේම නීල පළිගුදිය යන විවිධ ටෙලි නාට්‍ය හරහා ගොඩක් නිර්මාණවලට දායක වුණා. ඉතින් චිත්‍රපටිත් කීපයක් කළා. ඉතින් ටික කාලවල කාලයක් ගත කළේ. පහුගිය කාලේ කුඩුකාරයෙකුට අහුවෙලා ගායත්‍රි ලක්ෂයකමාරක් රට යන්න කියලා ගෙවපු කතාවකුත් ඉවර වුණා. ඒ පිනි නාට්‍ය ඇත්තටම මේ මගෙන් සල්ලි ගත්තේ නෑ අයියා. ඒ වුණාට මගේ මහත්තයා අහුණා. ඔව්, එයා අහුණා. හොඳයි, මේ දවස්වල ටෙලි නාට්‍යවල රඟපානවා කියලා කිව්වා. චිත්‍රපට? ඔව්, චිත්‍රපට කීපයකත් රඟපාවා ඇත්තටම. පෞගේ දවස්වල චිත්‍රපටි තමයි මම වැඩිපුර කළේ. ඒත් එක්ක මේ දවස්වල චිත්‍රපටයක් මේ තිරගත වෙනවා. මේ ඒ වගේම ඉදිරියේදීත් චිත්‍රපට කීපයක් තිරගත වේවි. මොකද චිත්‍රපටි 20ක් විතර කරලා තියෙනවා මම වෙනකොට සැලකිය යුතු චරිතවලින්. මට අහන්න බැරුව ගියා, අර ලක්ෂිකමාර ගත්තද? නෑ, ඇත්තට මේ සල්ලි සම්බන්ධව ප්‍රශ්න තිබ්බේ මගේ මහත්තයත් එක්ක. මම හිතන්නේ ගන්න බැරි වුණා. හොඳයි. ගයත්‍රි රංගන ශිල්පිනියක්, ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනියක්. මේ දෙකෙන් කොයි ක්ෂේත්‍රයටද වැඩි හිත ඇදිලා යන්නේ? ඒක හරියට මගේ දරුවෝ දෙන්නගෙන් කාටද වැඩිපුර ආදරේ යහෝ වගේ ප්‍රශ්නයක්. එහෙම නැහැ, මම ක්ෂේත්‍ර දෙකටම හරි කැමති. මොකද බොහොම ආදරෙන් කරන ඕනම වෘත්තියක් අපි හරි කැමැත්තෙන් කරන්නේ. ඒ නිසා මට මේ එකක් කියලා නැහැ. මම ක්ෂේත්‍ර දෙකටම කැමති, බොහොම ආදරෙන් කරන ක්ෂේත්‍ර දෙකක්. මතකද මුලින්ම ක්ෂේත්‍රයට ආපු දවස? ඔව්, එතකොට මට අවුරුදු 16යි, ගොඩක් පොඩි. ස්කෝල් නිවාඩු ඕ ලෙවල් කරලා නිවාඩුවට තමයි මම ඉස්සෙල්ලම රඟපාන්න ගියේ නුවර ප්‍රදේශයේ චිත්‍රපටයකට, බොක්ස කියලා. රංජන රාමනායකත් එක්ක තමයි මම ඉස්සෙල්ලම රූප, කියන්නේ රූපගත කිරීමට සම්බන්ධ වුණේ නුවරදි. ඉතින් බය වෙලා හිටියේ මම ගොඩක්. ඉතින් මගේ ලොකු අමිත් එක මම ගියේ. මතකයි, හොඳට මතකයි. ඒ වගේම මතකද පළවෙනි පෙම්වතා? පළවෙනි පෙම්වතා කියන්නේ ඉතින් මට ලොකු කාලයක් පෙම්වතුන් ඇසුරු කරන්න හම්බුන්නේ. ඒ කාලේ මේ අවුරුදු 16 වගේ මට පොඩි සම්බන්ධයක් තිබුණා. ඇත්තටම ඒක වැඩි කාලයක් තිබිච්ච එකක් නෙමෙයි. මම අවුරුදු 17 ඇමරිකාවට. හොඳයි, මේ අවුරුද්දේ ගායත්‍රිගේ හොඳම යාළුවේ තමන්ගේ උපන්දිනේ ජයටම සමරනවා ගිය අවුරුද්දේ වාගේම. ඩාන්සින් ඇක්ට් එකක් එහෙම පුරුදු වෙලා එහෙම ගියොත් නේද හොඳ? නෑ, තාම එහෙම ප්ලෑන් එකක් නැහැ. ඇත්තටම මේ චන්දිගේ බර්ත්ඩේ එක, මොකද අපි ගොඩාක් ආසයි චන්දිගේ බර්ත්ඩේ එකට සහභාගී වෙන්න. මොකද චන්දිමාල් දැන් ගොඩ දෙනෙක් හිතන්න පුළුවන් චන්දිමාල් කියන්නේ මේ නිකම් බොරුවට සල්ලි වියදම් කරන කෙනෙක් කියලා මේ වගේ පාටිස් වලට. එහෙම නැහැ, චන්දිගේ පැති දෙකක් තියෙනවා. මම හරි කැමතියි චන්දිමාල්ට. චන්දිමාල් පින් අතේ වැඩ ගොඩාක් කරන කෙනෙක්, ගොඩාක් මේ නැති බැරි අයට උදව් කරන කෙනෙක්, පන්සල් පාලි හදන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් ඉඳලා හිටලා මේ වගේ පාටි එකකුත් දැම්මට කිසි වැරද්දක් නැහැ. ඉතින් මම ඇත්තටම චන්දිට මේ විශ් කරනවා මේ පාටි එක ලස්සනට කරගන්න. ගායත්‍රි වයස හංගන කෙනෙක්ද? අනේ නෑ, වයස හංගන්නේ නෑ මම. අලුත් නළලිලිය ඔය වැඩසටහන වල සහභාගී වෙන්න ආරාධනා කරාම හැමතිස්සෙම බිසි. දින වෙන් කරගන්න හරි අමාරුයි. නමුත් ගායත්‍රිට එහෙම නෑ. කතා කරලා අපිට ගෙන්න ගන්න පුළුවන්. ඒ වුණාට ගායත්‍රිව අපි දකිනවා හැමතිස්සෙම ටෙලි නාට්‍ය වල ඉන්නවා, ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. මේ කරන වැඩේ ඇත්තද ඔය දින නැති කතා? මෙහෙම ඇත්තම කියනවා නම් කාර්යබහුල අවස්ථා තියෙනවා. සමහර වෙලාවට ඇවිල්ලා ලොකු කාලයක් ගත කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වුණාම අර ගොඩ දෙනෙකුට සිද්ධ වෙන්නේ නිවාඩුවක් ලැබුණා, මේ නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න කැමති පිරිසක් ඉන්නවා. එතකොට සමහරලාට තමන්ට වටින්නේ නැහැ කියන සමහර දේවල් වලට කාලය වෙන් කරන්න කැමති නැහැ. ඉතින් ඕක තමයි අපිට කෙනෙකුට කියන්න වෙන එකම වචනේ තමයි බිසි. අද මම බිසි කියන එක. ඉතින් ඒ ඇරෙන්න නම් ඉතින් මං හිතන්නේ ඒකට මං ඒක නරකක් දකින්නේ නැහැ. මොකද කලාකරුවන් හැටියට කලාකාරයෝ හරියට තමන්ගේ ජීවිතේ මේ කැප කරනවා වෙන නිර්මාණවලදී සහ තමන්ගේ පවුලේ හැමදේම කැප කරනවා මේ අනිකුත් වැඩ සඳහා. ඉතින් බිසි කියන වචනේ කියලා තමයි චුට්ටක් ඉතින් බේරලා ගෙදරවත් ඉන්න හම්බෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ නැති. සමහර අධ්‍යක්ෂවරු නවක නළු නළු නෙමෙයි නිලියන්ගේ අයුතු ප්‍රයෝජන ගන්නවා කියලා ක්ෂේත්‍රයේ කතාවක් තියෙනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයට අදාළ නැතුව රසිකයොත් කියනවා මේ මෙහෙම මෙහෙම දේ කතා තියෙනවා කියලා. මෙහෙම දේවල් වෙනවද?
එහෙමයි ඒක අපිට කතින් උත්තරයක් ඕනේ නෑ මං හරියටම කියන්නේ මමත් ක්ෂේත්‍රයට ආවේ බොහොම අඩු වයසේදී සමහර වෙල මෙහෙම එකාතකින් අපුඩි ගහන්නත් බෑ අනිත් පැත්තෙන් තියෙන සපෝට් එක අනුව තමයි අනිත් පැත්තෙන් යම් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් සිද්ධ වෙන්නේ මම මේක හරි මේ බලන්නේ හරි මේ මේ කියන්නේ පොසිටිව් විදියට සමහර වෙලාවට දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට මෙහෙම සම්බන්ධකම් තියෙනවා මෙහෙම තියෙනවා කියන්නේ ඉතින් කවුරුත් කිසිම දෙයක් කාටවත් බලින් කරන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ අපේ අලුතෙන් එන සමහර අය උත්සාහ කරනවා ක්ෂේත්‍රයට එන්න ඒ සමහර අයව ළඟින් තියාගන්න ඉතින් ඒ හින්දා ඉතින් දැන් නැතුවම ප්‍රශ්න ඇති වෙලා ඇති මට නම් එහෙම ප්‍රශ්න ඇති වෙලා නැහැ ගාත්‍රිගේ ඉදිරි කටයුතු සලෝන් එක ටිකක් රීලොන්ච් කරන්න හිතාගෙන ඉන්නවා ටිකක් ලොකුවට ඒත් එක්කම චිත්‍රපට කිහිපයක වැඩ කටයුතු තියෙනවා බාරගත්ත ඒව කරන්න ඕනේ ඒත් එක්කම මේ වර්ක්ෂොප්ස් ටිකක් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා නයනමම ඉතින් අපි ඕවා තමයි මේ දවස්වල ප්ලෑන් කරන්නේ ඉතින් වෙනත් රටවල් වල පොඩි වර්ක්ෂොප්ස් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා ඉතින් මේ ටික තමයි මේ ටිකේ ප්ලෑන් වෙන්නේ හොඳයි හදිස්සි අපි අල්ලගත්තේ කියලා මම මුලින්ම කිව්වා. ඉතින් එහෙම හදිස්සි අල්ලගෙන හරි අපි මෙහෙම කතා බහට එකතු වුණා. මොකද හිතන්නේ පීක් ටයිම් ගැන? හොඳයි මං හිතන්නේ කෙනෙක්ට තමන්ගේ කියන්න ඕන දේවල් ටිකක් කියා ගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා ඒක. ඉතින් කමන්නේ ඉතින් කොහොම හරි ඕගොල්ලොත් මාව අල්ලගත්ත මටත් පුළුවන් වුණා ඒ දේවල් කියලා දාන්න. තවත් කියන්න දේවල් තියෙනවද? එහෙම නෑ ඇත්තටම ඉතින් අපි රසිකයන් හින්ද තමයි අපි ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ නමුත් ඉතින් රසිකයෝ කියන අයත් 90%ක්ම අපිට ආදරේ නෑ ඒක ඉතින් අපි දන්නවා සමහරලාට වෙබ්සයිට් එක හරි කොහේ හරි අපේ ආටිකල් එකක් හෝ අපේ දෙයක් ගියාම ඒවා යටින් යන කමෙන්ට්ස් දැක්කම ලොකු දුකක් ඇති වෙනවා මොකද අපි වැහැටවත් දැකලා නැතුව අපිට සමහර බණින පිරිස ඉන්නවා ඉතින් මම නම් ඒ හැමෝටම අනුකම්පා කරනවා ආදරේ කරනවා ඉතින් අපිත් සාමාන්‍ය මිනිස්සුයෝ ජීවත් වෙන මිනිස්සුයෝ කියන තැනට හිතන්න උන්ටත් පුළුවන් නම් රසිකයෝ ගොඩක් හොඳයි. හොඳයි. අපේ පීක් ටයිම් එකට සහභාගී වුණු ගායත්‍රිට අපි තෑන්ක් කරනවා. Thank you. ඔයා කැමතිද දින තුනක කැම බීම ගුවන් ටිකට් තරු පන්තියේ හෝටලයක නවාතැන් සහ අනිකුත් සියලුම පහසුකම් සමගින් සිංගප්පූරු සවාරියක් ගිහින් එන්න? ඒ වගේම ඔයාටත් පුළුවන් මැයි 31 වෙනිදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන චන්දිමාල් ජයසිංහගේ ලංකාවේ ලොකුම බර්ත්ඩේ පාටියකට සුවිශේෂී ආරාධිතයෙක් විදියට සහභාගී වෙන්න. එහෙනම් ඔයාලා කරන්න තියෙන්නේ ඕනෑම ජංගම දුරකථන ජාලයකින් My TV app එක ඩවුන්ලෝඩ් කරගෙන Rasa TV subscribe කරලා ඒකේ screenshot එකක් channel C Facebook fan page එකට ඔයාගේ නමයි දුරකථන අංකය සමග inbox කරන්න විතරයි. ඔයා දන්නවද? චන්දිමාල් ජයසිංහගේ birthday කිව්වට ඒක birthday එකකින් එහාට ගිය නැටුම් ගැයුම් වැයුම් වලින් පරිපූර්ණ වූ චමත්කාර ජනක රාත්‍රියක් ලංකාවේ සුපිරි තරු 600ක් ලංකාවේ සුපිරි නර්තන කණ්ඩායම් 10ක් ලංකාවේ ප්‍රථම වරට largest human structure cake එකක් ඒ වගේම රාජකීය ඇඳුම් විලාසිතා වලින් සැරසුණු එකිනෙකට නොදැවෙනි සුපිරි නළු නිළියන් සිය ගණනක විලාසිතා සංදර්ශනයක් ඉතින් එන්න ඔයත් මේ වසරකට එක්වරක් පමණක් උදාවන අතිශය චමත්කාරජනක රාත්‍රියේ ඇසින් දුටු සාක්ෂිකාරයෙක් වන ගමන් දින තුනක සියලු පහසුකම් සහිතව සිංගප්පූරු සවාරිය දිනා ගන්න